කිලිනොච්ච දිස්ත්‍රික්කයේ ජනතාවට සින්නක්කර ඉඩම්ඔප්පු ලබාදීමේ වැඩසටහනක්ද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ඉඩම්ඔප්පු 1700ක් මෙහිදී ලබා දුන්නා. උරුමය වැඩසටහන යටතේ මෙය ක්‍රියාත්මක කෙරුණේ. රට සහලින් ස්වයංපෝෂිත කෙරෙන ගොවි ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කිරීමට හැකිවීම රජයේ ලැබූ ජයග්‍රහණයක් බවයි ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේ. මම වේදිකාවට එන්ට පෙර ප්‍රශාන්තරීගේ නැටුම් කණ්ඩායම හොඳ රඟපෑමක් කරා. ඒ ගොවීන්ට බලපාන රඟපෑමක්. අර කුඩාම දෙන්නට මං හිතන්නේ හොඳ අනාගතයක් තියෙනවා මේවට සහභාගි වෙන්න. ඒ වගේම හොඳ රඟපෑමක් සෙරන්ඩිප් කණ්ඩායමෙන් කරා. භාරතනාට්‍යයේ ඉඳන් බොලිවුඩ් වලට ගියා, බොලිවුඩ් වල ඉඳන් ආපහු භාරතනාට්‍යම වලට ආවා. එකක් කියන්න කැමතියි. කිලිනොච්චියේ හොඳ නැටුම් කණ්ඩායම් තියෙනවා. අපි ඒ ඇයට උදව් කරන්න ඕමනේ. අද අපි විශේෂ වැඩ කොටසක් කරන්නේ කිලිනොච්චි ජනතාවට ඒ සින්නක්කර ඔප්පු දෙන එක. ඇත්ත වශයෙන්ම මේ ඔප්පු දෙන්න ඉස්සෙල්ලා අපි ආණ්ඩුකාරවරුන්ගේ අනුමැතිය ලබා ගත්තා. මහෑමතිවරු හිටියේ නැහැ. මහෑමතිතුමා ගැන ප්‍රශ්නයක් තිබුණා, මං කියන්න ඕනේ. මොකද දෙපාරක් මං නීති ඉදිරිපත් කරාම මහෑමතිවරු තමයි ශ්‍රේෂ්ඨාධිකරණයට ගියේ මේක නවත්තන්න. ඉතින් ආණ්ඩුකාරවරු හිටපු එක මේ සියලු දෙනාටම වාසියක්. මං අලුත් නීති පනවන්න ගියේ නැහැ. සුද්ධ ඉඩම් ගත්ත නීතියෙන් ඔයගොල්ලටත් ඉඩම් දෙනවා. ඒත් එකක් තියෙනවා, මේක දුන්නාම සුද්ධයක ආරක්ෂා කර අපිත් ඒ වගේම ආරක්ෂා කරන්න ඕනේ. ඒ නිදම් මහිතිය මම හිතන්නේ මේ අයට ලැබිය යුතුයි. අපේ ගොවීන් ලංකාව හාල් වලින් ස්වයංපෝෂිත කරා. මං අගමැති කාලයක කරේ 2003 අපිට වන්නිය වගා කරන්න පුළුවන් ස්වයංපෝෂිත වෙනවා කියලා. ඉතින් 2002 අපි පෝර දුන්නා. 2003 ලංකාව ස්වයංපෝෂිත වුණා. සමහර අයට මේකෙන් තමන්ගේ නිවසවල ඉඩම් හම්බෙනවා. අනික් අයට මේකෙන් තමන් වගා කරන ඉඩම් අයිති වෙනවා. කෘෂිකර්මය කරන අයට විශේෂයෙන්ම අපි කෘෂිකර්ම නවීකරණයේ වැඩසටහන යටතේ මේ අලුත් කෘෂිකර්මයක් බිහි කරන්න ඉන්නේ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙන එකෙන් මීට වඩා ශක්තිමත්, මීට වඩා තරඟකාරී කෘෂිකර්මයක් අපිට ඇති කරන්න පුළුවන් කියලා. ඉතින් ලෝකේ ජනගහනය වැඩි වෙනවා. අපිත් බලමු මේ ජනගහනට ඕන ආහාර ලැබලා දෙන්න. ඉතින් දැන් හදන වැඩසටහන් වල වන්නියට විශේෂ තැනක් තියෙනවා, වන්නි ප්‍රදේශයේ. ඉතින් ඔබේ ඉඩම් ආරක්ෂා කරගන්න. නැති කරගන්න යන්න එපා. යුද්ධේ නිසා ඉඩම් නැති වුණ අය මෙතන ඉන්නේ. දැන් ලැබෙන ඉඩම නැති කරගන්න එපා. තමන් මේක වගා කළා නැත්නම් ගෙය හදලා තමන්ගේ දරුවන්ට දෙන්න. අමාත්‍ය ඩග්ලස් දේවානන්ද, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් මහතා ඇතුළු කිහිප දෙනෙකුම මෙහිදී අදහස් දැක්වුවා. පූජ්‍යපක්ෂ මෙන්ම දේශපාලඥයින්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. රට පුරා 120ක ජනතාවට සින්නක්කර ඉඩම් ඔප්පු ලබා දීමේ වැඩසටහන යටතේ මේ ජනතාවටත් ඉඩම් ඔප්පු හිමි වුණා. ලබන මාසේ අවසන් වෙනකොට කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ විශාල පිරිසකට ඉඩම් ඔප්පු ලබා දෙන්න සැලසුම් කරලායි තියෙන්නේ. දීර්ඝ කාලයක් ඉඩම් අයිතිය නැතිව හිටපු ජනතාවට අද ඒ අයිතිය හිමි වුණා. එවෙනුවෙන් කටයුතු කරපු ජනාධිපතිතුමාට අපි ස්තුතිවන්ත වෙනවා. මේ ඉඩම් ඔබ විසින් රැකගත යුතු වෙනවා.